ආලට සුබ දවසක් වේවා. ඉතින් අද මං ආලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ ලස්සන සාරි පින් එකක් හදාගන්නේ කොහොමද කියලා. ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් ලස්සන පොඩි සාරි පින් එකක්. ඉතින් අද අපේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අපිට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මම අද මේ සාරි පින් එක හදන්න ගන්නේ සෙටින් රිබන්. ඉතින් මේ සෙටින් රිබන් සෙන්ටිමීටර 2.5 පළල. ඉතින් මේක මේ සාරි පින් එක හදන්න පාට දෙකක් මම අද ගන්නවා. මේක තනි පාටකින් හදා ගන්නත් පුළුවන්. මම අද ඔයාලට හදන්න කියලා දෙන්නේ පාට දෙකකින්. අපි එනම් බලමු කොහොමද සාරි පින් එක හදන්නේ කියලා. ඉස්සෙල්ලම අපි මේ සාරි පින් එක හදා ගන්න රිබන් එකේ මේ අග කොටස පිච්ච ගන්න ඕනේ නෝල් ලැදෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ රිබන් එකේ කණපිට පැත්ත. මේ තියෙන රිබන් එකේ හොඳ පිට පැත්ත. ඉතින් මේ දිහේ කණපිට පැත්ත හරවලා තමයි අපි නමා ගන්නෙ. මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලම කොටස මෙහෙම නමා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් එන විදිහට ත්‍රිකෝණයක හැඩයක් එන විදිහට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම එක උඩ එක හිටින විදිහට මෙන්න මේ විදිහට නමා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් මේ විදිහට නූල අමුණගෙන යන්න ඕනේ. නූල අමුණගෙන යනකොට පෙති හිට මෙහෙට යන්නේ නැහැ. එතකොට අපිට පහසුවෙන් හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පෙත්තක් එන විදිහට තමයි අපි හදා ගන්න ඕනේ. මේ වගේ පෙති 10ක් ඕන වෙනවා මේ සාරි පින් එකේ එක කොටසකට. අපි මේ විදිහටම දැන් නමාගෙන යමු. මෙන්න මේ විදිහට ඉබටම අපි හදාගෙන යන පෙති 10ක් හැදෙනකම්. මෙන්න මේ විදිහට පෙති 10 හදාගත්තා. දැන් මෙතන අග කොටසින් මේ විදිහට පොඩි ගැටයක් දාගන්නවා. ගැටය දාගෙන මේ නූල කැපෙන්නේ නැති විදිහට අපි මේ රිබන් එක කපලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ එතන පොඩ්ඩක් පුච්ච ගන්න ඕන ලැදෙන්න තියෙනවා.
ඊට පස්සේ දැන් අපි මේ පෙත්තේ අග කොටස මේ විදිහට තියෙනවානේ. ඒ අග කොටසට මේ ඉදිකට්ට දාලා ඒ පෙති ටික ඒ විදිහට ආය අමුණගෙන යනවා. මේ විදිහට අමුණගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ නූල මේ විදිහට ඇරගෙන අපි පටන් ගත්ත තැනින් මේ දිගට මෙහෙම බහලා නූල කැඩෙන්නේ නැති විදිහට මෙන්න මේ විදිහට අපේ මේ පිටිටික අදාගමු. මෙන්න මේ විදිහට මෙන්න විදිහට අපි ඒක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන පොඩි මහමක් දාලා ඉතින් අපි මහ ගමු. පොඩ්ඩක් මහ ගන්න ඕන. ඊට පස්සේ මේ නූල කපලා අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපේ සාරියට සාරි පින් එකට ඕන වෙන එක කොටසක් අපි මේ විදිහට හදාගත්තා. දැන් මේ විදිහටම අපේ අනිත් කොටස හදාගන්න ඕනේ. මේ එක කොටස මේ අනිත් කොටස මේ විදිහටම අපි හදාගන්න ඕනේ. දැන් අපි ඒ කොටසත් හදාගමු. මේ විදිහට අපි ඒ කොටසත් හදාගන්නවා. මම ඒ කරගත්තු සුදු පාට. දැන් අපි මේ කොටස් දෙකම මේ විදිහට එකට සම්බන්ධ කරගන්නවා. මේක අලව ගන්න පුළුවන්. මම පොඩි මැවුමක් දාලා මේක මහ ගන්නවා. මෙහෙම මහ ගත්තාම මේකේ තියෙන ශක්තිමත් භාවය හොඳට තියෙනවා. ඒක නිසා මෑමත් දාල මහගන්න. මේ කොටස් දෙක එකට මේ විදිහට සම්බන්ධ වෙද්දී එක කොටසක නැමම් පාර මේ විදිහට උඩට හිටින්න, අනිත් එකේ නැමම් පාර මේ විදිහට යටට හිටින්න තමයි යන්නේ. ඒකල තමයි අපි මේ දෙක එකට සම්බන්ධ කරගන්නේ. මහගන්න. ඊට පස්සේ අපි මේක මොකක්ද ගැටියක් තියෙනවා. අපිට මෙන්න මේ වගේ හදයක් එනවා. ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ මේක මේකට පබ්ලු වලව ගන්න සාරි කින්නක දාගන්න ඕනේ. දැන් අපි මේකට මේ විදිහේ මම මේකට ගන්නෙ මේ විදිහේ භාගේ පබ්ලු. මෙන්න මේ වගේ පොන්ගේ පබ්ලුවක් තමයි මම ගන්නෙ.
අපි දැන් පබිලිටි කලව දමු. ඒකේ මේ නැමුනේ මෙන්න මේ හරියට අපි බම්පිකල් දාල පබ්ලු අලව ගන්නවා. මෙන්න මේ විදිහට මේ දිගටම ඔබලු අලව ගන්න. ගම් ගොඩක් දාගන්නත් එපා. ගම් ගොඩක් දාගත්තොත් ඒක වටේට පේන නිසා ගම් පොඩ්ඩක් දාලා ඔබලු අලව ගන්න. ඔබලු මේ අයිනින් යන විදිහට අලවගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙපැත්තටම ඒ විදිහටම පබළු අලව ගන්නවානේ. ඔයාලට මේකට පාට දෙකකින් පබළු අලව ගන්නත් පුළුවන්. මම එක පාටකින් අලව ගත්තේ. ඊට පස්සේ අපි මේකේ මැදට මෙන්න මේ වගේ ලොකු පබළුවක් දානවා. ඒකත් ඔයාලා ගන්න පාටට ගැලපෙන විදිහට මේ පබළු අලව ගන්න. මෙන්න මේ විදිහට මම මේ පබළුවත් අලව ගන්නවා. ඊට පස්සේ අපි මේ සාරි පින් එක අලව ගන්න තමයි හදන්නේ. ඒකට මම මෙන්න මේ වගේ පොඩි රිබන් කොටස් දෙකක් තමයි ගන්නෙ. ඒකත් දෙපැත්ත පුච්චලා අරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ සාරි පින් එකේ මෙන්න මේ වගේ ගම් ටිකක් දාලා මේක කොටස මේ විදිහට අලව ගන්නවා. මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ සාරි කටුව අලව ගන්න හදන්නේ. සාරි කටුවටත් ඒ විදිහටම ගම් ටිකක් දාලා මෙන්න මේ විදිහට මැදින් එන විදිහට මේ විදිහට සාරිකට අලව ගන්න. ඊට පස්සේ මේ පොඩට මේ විදිහට ගම් ටිකක් දාලා මේ අනිත් රිබන් කොටස මම මේ මලන්නේ. ඉතින් මේ විදිහට අපේ සාරිකටුව හදලා ඉවරයි. ඔයාලට පුළුවන් මේ වගේ සාරිකටුවක් ලේසියෙන්ම හදාගන්න. ගොඩක් අමාරු නෑ. ඉක්මනට හදාගන්න තියෙන ලස්සන සාරිකටුව. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අයිබ්ලාස් එක අමාරු. ඉතින් ගිහින් එන්න. ඔයාලගේ සුබ දවසක්.